සංගීතය බලන අපි මේ වෙනකොට තුෂාරි ගැන අවධානයෙන් ඉන්නේ. මොකද තුෂාරිට සංගීත සම්දර්ශනයේදී උන දේ නිසා තුෂාරිගේ හිත රිදිල ඉවරයි. මොනවුනත් තුෂාරි මුලින් මුලින් කල්නගෙන් සල්ලි විතරක් බලාපොරොත්තු වෙන් හිටියට මොකද පස්සේ පස්සේ තුෂාරි අවංකවම කල්නට ආදරය කරන්න පටන් අරගත්තා. හැබැයි ඒ වෙනකොටත් කල්න ගොඩක් වෙනස් වෙලා තිබුණා. මොකද කල්න තුෂාරට ආදරය කළේ අවංකවම නෙවෙයි. මොකද කල්න කියන්නේ වෙලාවකට අනිවාර්යයෙන්ම කල්පන වගේ වෙනසක් නැහැ. මොකද කල්නත් තුෂාරට ආදරය කළේ සල්ලි වලට වෙනසක් නැහැ. ඉතින් කල්පනත් ඒ වගේමයි. ඉතින් නමුත් කල්න දැනගත්තාම තුෂාරිට සල්ලි නෑ කියලා ආදරය කරන එකත් නැවතුවා. නමුත් තුෂාරි හිතුව පස්සේ හරි කල්නගේ සිතුවිලි වෙනස් වෙයි කියලා. නමුත් නැහැ. කල්න හැමෝටම හොරෙන් තුෂාරට ලං වුණාට මොකද ප්‍රසිද්ධියේ තුෂාරිට ලං වෙන්න කැමති නැහැ. ඉතින් ඒ නිසා අනිවාර්යයෙන්ම ඒ වෙනස අනිවාර්යයෙන්ම තුෂාරිට තේරුණා. ඒ නිසා තුෂාරි මේ තරම්ම අවුලෙන් ඉන්නේ. හැබැයි මේ දවස්වල අපි තවත් වෙනසක් දැක්කා. ඒ තමයි අතුල වැඩිපුරම මහීලට උදව් කරනවා. ඉතින් මේ නිසාම අතුලගෙන අසෙන්ටත් හොඳ හැට තේරෙන්න පටන් ගන්නවා. ඉතින් අසේනි කියන්නේ දුප්පත් අයව සෞතු කරන ජාතිය කෙනෙක් නෙවෙයි. නමුත් තුෂාට නෝන්ඩි කරපු හැටි නයන කල්නත් එක කතා කරනකොට අහම්බෙන් ඇහෙනවා සේනිට. ඉතින් මේ ගැන දැනගන්න. ඒ වගේම මහීව හොටෙල් කාමරයකදී කෙල්ලෙක් එක්ක මාට්ටු කරපු මැනේජර් ගැනත් අසේනි දැනගන්නවා. ඉතින් මේ හැමදේම සලකලා බලනකොට දුප්පත්කම තිබුණට අතුල්ල නරකයම නෙමෙයි. මනුස්ස ගතිගුණ කල්පනලාට වඩා තියෙනවා කියලා දැනගන්නවා. ඒ කියන්නේ එතන ඉඳන් අසේන තීරණයක් ගන්නවා තුෂාරි මුණ ගැහෙන්න යන්න මහි එක්ක. ඒ වගේම තුෂාරල ඉන්න තැන දන්නා මලිතයා. ඉතින් අසේනි මහි දෙන්න ගිහින් කල්න වෙනුවෙන් සමාව ගන්නත් ලොකු ඉඩකඩක් තියෙනවා. ඒ වගේම තුෂාරට උදව් කරන්න අසේන්ට බැරි වුණත් කල්න කරපු වැරදි වලට සමාව හරි ගන්න අසේන්ට පුළුවන්කමක් තියෙනවා. හැබැයි මෙතනදී අතුල අසේන්ට පොරොන්දු වෙනවා. කල්පන ගැන ඇහගහගෙන ඉඳලා ඒ වගේම කල්පන කරන දේවල් අසේන්ට කියන්න. ඒ වගේම අසේනි මහී වෙනුවෙන් උදව් කරන්න. නමුත් ඉතින් කල්පන හදන හැම සැලසුමක්ම ඉදිරියේදී වරදින්න පුළුවන්. මොකද අතුල බැහැල මසේන්ලාට උදව් කරන නිසා කියලා අපිට හිතන්න පුළුවන්කමක් තියෙනවා. ඉතින් අසේනි මේ කරන දෙයට කැමති ඔයා වීඩියෝ එකට ලයික් කරන්න. ඒ වගේම අසේනි ගන්න මේ තීරණය ගැන ඔයාට දැන් අවංක අදහස කමෙන්ටයක් විදියට අපිට කියන්න යන්න අමතක කරන්න එපා. ඒ වගේම සංගීත ගැන ඉදිරියට වෙන කුතුහලය පිරුණු සිද්ධි උපකල්පනය කරලා දැනගන්න SL Story Dream subscribe කරන්න යන්න අමතක කරන්න එපා කියලා ගොඩක් ආදරෙන් ඉල්ලීමක් කරනවා.